वर्तमाने बहो दिने भावनावसा बौद्ध आर्य मार्गे पिलिबंदव वैरदी मतवाद ऐति करगने ऐति आकारय अपिट दकिन्न पुलुवन् मे वेटसटान पिलिन अपि अदहस करन्ने एवेनि दुर्मत बिंदहेला निवरदी पुदुदहम रट तुल व्याप्त किरीमय बहु दिने कल्पना करन्वा सोवान् फलयट पैमिनीम इत्ताम पहसु देय सांसारिकव इत्ताम महंसिवी उपयागत यतु करुणक् कियला अत वशेम बौद्ध इगेन्वीन तुले वेन्नक संधान वन्ने नह बौद्ध इगेन्वीन मनुव सोतापन्न फलयट पैमिनीम इत्ताम पहसुई उद्देशने अनु सोतापन्न फलयट पैमिनीमट अवश्यतनता कल युत्ते सोतापन्न अंगयन हतर तमा तुल ऐति कर गैनीम सोतापन्न अंगयन हतर मतक तबा गैनीम इत्ता पहसुई बुदुन केरेहि अचल सद्दाव दहम केरेहि अचल सद्दाव संज्ञा वहन्से केरेहि अचल सद्दाव आर्यकांत शीले मेकी करुणु हतर तमा तुल ऐति कर गैनीमेम යම් කිසි පුද්ගලයෙකු සෝතාපන්න ඵලයට පැමිණෙනවා සූත්‍ර පිටකයේ සෝතාපන්න සංයුක්තයට අයත් සූත්‍ර ධර්මවල මේ බව ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඒ අනුව ඔබට සෝවාන් ඵලයට පැමිණීමට අවශ්‍ය නම් ඔබ අනුගමනය කළ යුත්තේ ඉතාම සරල ප්‍රතිපදාවක් ඔබ විසින් බුදුන් කෙරෙහි අචල සද්ධා වේති කරගත යුතු වෙනවා දහම් කෙරෙහි අචල සද්ධා වේති කරගත යුතු වෙනවා සංඝයා වහන්සේ කෙරෙහි අචල සද්ධා වේති කරගත යුතු වෙනවා සුපිරිසිදු ආර්යකාන්ත සීලය ඇති කරගත යුතුයි ඒ අනුව අපි සලකා බලමු මේ එක් එක් සෝතාපන්නංගයන් වෙන වෙනම බුදුන් කෙරෙහි අචල සද්ධාවෙහි බුදුමුණ නමය පිළිගැනීම අතුලත් වෙනවා දහම් කෙරෙහි අචල සද්ධාව යනු දහම් ගුණ 6 පිළිගැනීම සංඝ කෙරෙහි අචල සද්ධාව යනු සංඝ ගුණ 9 පිළිගැනීමයි එමෙන්ම ආර්යකාන්ත සීලය යනු සතුන් නොමැරීම සොරකම් නොකිරීම කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම බොරු නොකීම මත්පැන් නොබීම යන කරුණු පහයි මේකේ සියලු කරුණු යම් කිසි පුද්ගලයෙකු සතුව පවතිනොත් නම් නිසකවම ඔහු සෝතාපන්න පුද්ගලයෙකු බව සූත්‍ර පිටකයේ සෝතාපන්න සංයුක්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඒ අනුව සූත්‍ර පිටකයේ සෝතාපන්න සංයුක්තියේ අනාථපිණ්ඩික සූත්‍රයෙන් දැක්වෙන පරිදි යම් කිසි පුද්ගලයෙකු මෙම කරුණු සතර මෙම සෝතාපන්න අංග හතර සමාදන් වුවහොත් ඔහු සෝතාපන්න ඵලයට එවලීම පැමිණෙනවා. එමෙන්ම එම සූත්‍ර ධර්මයන් ඉදැක්වෙන පරිදි වෙනත් මාර්ගඵල පරීක්ෂාවකින් තොරව එම තැනැත්තාට කියන්න පුළුවන් තමා සෝතාපන්න ඵලයේ සිටින බව. එය තමාට ප්‍රකාශ කරගන්න පුළුවන් වගේම අන් අයටත් ඒ බව තමා විසින් දැනුම් දිය හැකියි. මෙම කරුණු මෙසේ තිබෙදී යම් යම් වැරදි ගැන්වීම් නිසා මිනිස් මුලාවටපත් වී සෝතාපන්න ඵලය මෙම ආත්මේ ලබා ගත නොහැකි බව කල්පනා කරන මේ සම්පූර්ණම සාවද්‍ය මතයක් මෙම මතය තුළින් සද්ධර්මය යටපත් වී සද්ධර්ම ප්‍රතිරූපක පැන නැගිනවා ඒ නිසා ඔබ විසින් ඊටම කල්පනාකාරීව මෙම කරුණු සිත්ති දරා ගත යුතුයි